පොලිස් මුල්ලස්ථානය මගින් තවත් චක්ලේඛනයක් නිකුත් කර තිබෙනවා ඊයේ දිනේදී ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත මෙම චක්ලේඛනය මගින් සඳහන් වන්නේ පොදු ප්‍රවාහන සේවා සහ කුලී රථවල පුද්ගලයන් ප්‍රවාහනය කිරීමට අදාළව පසුගිය මැයි මාස 5 වෙනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ වලට අනුගතව කටයුතු නොකරන පුද්ගලයන් පිළිබඳව ක්‍රියාකරන ලෙසට විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව බස් රථයක ගමන් කළ හැකි උපරිම මගින් සංඛ්‍යාව එම බස් රථයේ ආසන සංඛ්‍යාවට සීමා වෙනවා. ඒ වගේම පුද්ගලික කුලී රථ සේවාවක විශේෂයෙන්ම කාර් රථයක හෝ ත්‍රිරෝද රථයක ගමන් කර හැකි උපරිම මගින් සංඛ්‍යාව රියදුරා හැරුණුකොට දෙදෙනෙක් වනවා. මෙම ධාරිතාව ඉක්මවා කටයුතු කරනවා නම් ඒ අයට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරන ලෙසට එම චක්‍රලේඛනය මගින් උපදෙස් ලබා දී තිබෙනවා. අදාළ රීතිවලට පටහැනිව කටයුතු කරන යම් රියදුරෙක් ඒ වගේම සහායකයෙක් නැතවත් එවැනි රථයක හිමිකරුවෙක් වේ නම් ඒ අයට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරන ලබන අතරම එවැනි වාහන පොලිස් භාරයට ගැනීමටත් ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමටත් කටයුතු කරනු ලබනවා. ඒ නිසා ක්‍රීම සම්බන්ධයෙන් ආයතන පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ නව නිර්ණායක හඳුන්වා දෙනු ලැබුවා. ඒ අනුව විවිධ ක්‍රියාකාරකම් තහනම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ මෙහෙයුමක් බස්නාහිර පළාත තුළ ඊයේ සවස 4 සිට රාත්‍රී 1 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කරනු ලැබුවා. සමාජ ශාලා 47ක්, ඔට්ටු මධ්‍යස්ථාන 105ක් සහ සම්බාහන මධ්‍යස්ථාන 133ක් මෙහිදී පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එසේ පරීක්ෂාවට ලක් කිරීමේදී නීති විරෝධී ආකාරය සහ නිරෝධායන රීතීන් වලට පටහැනි ලෙස කටයුතු කළ පුද්ගලයන් 75ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර අදාළ ආයතනවල කළමනාකරුවන් 7 දෙනෙක්, ඒ වගේම සේවකයින් 19 දෙනෙක් සහ ඒ සඳහා සහභාගී වූ පුද්ගලයන් 50ක් පමණ වෙනවා. මේ සම්බන්ධයෙන් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබනවා. සෞඛ්‍ය නිර්ණායක වලට අනුගතව කටයුතු කිරීම සෑම දිනාගේම වගකීමක් හා යුතුකමක් වෙනවා. එවන් නිර්ණායක පනවා තිබෙන්නේ කොවිඩ් රෝගය පැතිරීම වළක්වා ගැනීමට. ඒවාට පටහැනිව මේ ආකාරයට යම් පුද්ගලයෙක් සමාජ ශාලා, සම්බාහන ආයතන, ඔට්ටු මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා නම් ඒ අයට එරෙහි විතා දැඩිව නීති ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මෙම පරිශ්‍රයන් මුද්‍රා තැබීමටත් කටයුතු කරනු ලබනවා.